රට හදන මිනිසුන්ගේ වේදිකාව. අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සෙල්ලු දෙනාටම බලාපොරොත්තුවේ දවසක් ඔබට ජනපවර සමගයි ඔබම එක්වන්නේ පුරා හොරාවක් අපි ඔබ සමග රැඳෙනවා බොහොම සාරවත් කතාබහක් එක්ක. ඔබ දන්නවා සාරවත්දේ නිරන්තරවම මනුස්ස ජීවිතේ සාරවත් කරනවා. මිනිසෙකු සාරවත් වෙන්නට ඔහු සාරවත්දේව ලැසුරු කරන්නට අවශ්‍යයි. අපි බොහෝ සෙයින් ඔබට ලං වෙන්නේ ඔබේ ජීවිතය වෙනස් කරන්න. ඔබේ ජීවිතයේ වඩා සතුටෙන්, ඔබේ ජීවිතයේ වඩා නිදුකෙන්, ඔබේ ජීවිතයේ වඩා නිරෝගීව ඉහළට ඔසවා තබන්න ඥාණයෙන් සහ ගුණයෙන්. නැන ගුණ සහිත මිනිසෙක් මිනිස් පරම්පරාවක් නිෂ්පාදනය කිරීම සමාජ වගකීමක් සහ වගේම සමාජ කාර්යභාරයක්. ජනපෞර නිරන්තරවම ඒ සමාජ වගකීම ඉටු කරමින් ඉන්නවා කියලා ඔබට බොහොම ආඩම්බරයෙන් කියනවා. ඔබත් වැඩසටහන් පිළිබඳව බොහොම අගය කරමින් කතාබහ කරනවා අපිට. ඒ පිළිබඳව දුරකථන ඇමතුම් ලබා දෙනවා, අපිට ලිපි එවනවා. මේ නිසා අපිට තියෙන්නේ ලොකු හයියක්. ඔබ අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා රට හදන්න, රට හදන වේදිකාව විචිත්‍රවත් කරන්න ඔබ අපිත් එක්ක ඉන්නවා කියන අදහස හැඟීම අපට තිබෙනවා. ඉතින් මේ ගෙවෙන කාලය හරි තීරණාත්මකයි. සාහිත්‍ය පිළිබඳව කතාබහක් ඇති කරගන්න අද ජනපෞරෙන් අපි ඉඩක් වෙන් කරගත්තා. ඔබ දන්නවා මේ බොහෝ දේවල් සහිත වීම, එහෙම නැත්නම් බොහෝ දේවල් වලින් ජීවිතය ඉගැන්වීම, ජීවිතය කෑදීම, මිනිසාට මිනිසාව කනපිට හරවා යලි පෙන්වීම, වඩා සංවේදී මිනිසෙක් බිහි කිරීම. ලෝකෙ බොහෝ ව්‍යාපෘති ඇතුලේ රටවල් ගොඩනගන්න, රටවල් ඉදි කරන්න විශාල ව්‍යාපෘති තිබෙනවා. සංවර්ධනය කරන්න ව්‍යාපෘති තිබෙනවා. හැබැයි මේ මිනිසාව ආධ්‍යාත්මිකව ඔසවා තබන්න, ඥානමය වශයෙන් මිනිස්සුක ඔසවා තබන්න අපි ඇත්තටම ව්‍යාපෘති කරනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා සාහිත්‍ය මාසේ අපි හිතුවා බොහොම සංවේදීව එබෙකම් කරන්න සාහිත්‍ය දෙසට. සාහිත්‍යයට කොයිතරම් සක්්‍යතාවයක් තිබෙනවද මිනිස්සුක නිර්මාණය කරන්න, අර්ථවත් පරිපූර්ණ මිනිස්සුක පිරුණු මිනිස්සුක නිර්මාණය කරන්න සාහිත්‍යයට පුළුවන්ද කියන කතාව අපි ඇති කරගන්න බලනවත් දවසේ. සාහිත්‍ය ජාතික අවශ්‍යතාවේ මේ රට අපි අපේ සීමාව ගත්තොත් මේ පුංචි ප්‍රමාණයේ පුංචි දිවයිනේ ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිතවල තිබෙන බොහෝ දේවල් යළි ආලෝකමත් කරන්න, එළිය දෙන්න, ජීවිතවලට එළිය දෙන්න සාහිත්‍යයට හැකියාවක් තියෙනවද, ඒකේ අවශ්‍යතාවයක් තියෙනවද? සාහිත්‍යයේ ජාතික අවශ්‍යතාවය පිළිබඳව අපි අද සංවාදයක් ආරම්භ කරන්න සූදානම්. මේ කතාබහ වෙනුවෙන් අපි ආරාධනා කරා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහත්මයාට බොහොම ආදරෙන් පිළිගන්නවා අයිබෝන් කියලා. අයිබෝන්, එතකම අපි ආරාධනා කළා නිරන්තරවම මේ සමාජ කතිකාව සමාජය පිළිබඳව කිසියම් වෙනසක් ඇති කිරීමෙහිලා ප්‍රෝග්‍රාමී සංවාද බොහොමයකට මුලපුරපු ප්‍රෝග්‍රාමී මෙහෙවරක් කරපු සමාජ විද්වතෙකුට අපි තුමන් නමින් හඳුනාගමු කතිකාචාර්ය විමසිනරත්න මහත්මයා අද රට මැදට ආවා. බොහොම ආදරෙන් පිළිගන්නවා අයිබෝන්. අයිබෝන්, ඔබ දන්නවා සාහිත්‍ය ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි, එහෙම නැත්නම් භූගෝලීය කලාපයකට සීමා වූ විෂයක් නෙමෙයි. එය විශ්වීයයි. අපි විශ්ව සාහිත්‍යය පිළිබඳව කතා බහ කරනවා. දැන් මේ විශ්ව සාහිත්‍යයක් පිළිබඳව කතා බහ කරන ලෝකෙක ජාතික වශයෙන් අපිට එහි අවශ්‍යතාවය දැනෙනවද කියලා ඇහුවොත් අපි සංවාදයට ආරාධනා කරන්නේ තිලක් එකනායක මහත්මයාට ආරම්භ කරන්නට. අපට එහෙම ජාතික අවශ්‍යතාවයක් හැඟෙනවද, දැනෙනවද සාහිත්‍ය විෂය පිළිබඳව? පැහැදිලිවම මා දකිනවා එවැනි අවශ්‍යතාවයක් අද වර්තමානයේ පැන නැගලා තිබෙනවා. අපි කතා කරන බොහෝ දේවල් වලට විෂයපතේට ගැනෙන කාරණයක් තමයි වර්තමානයේ අපේ තරුණ පරපුර පමණක් නෙවෙයි බාල පරපුරත් අද කොහෙද යන්නේ කියන. හැමතැනම කතා කරනවා සාහිත්‍ය ගැන. සාහිත්‍ය පාසල් විෂය මාලාව තුල සාහිත්‍ය එනවා යනවා, අවශ්‍යයි කියනවා නැහැයි කියනවා. අනිත් පැත්තෙන් අපි කතා කරනවා අපේ සමාජය තුල සාරධර්ම ගරා වැටෙනවා කියලා. රට අපි මම දකින සුවිශේෂී ලක්ෂණයක් තමයි අපි බොහෝ දේවල් කතා කරන්නේ, අපි අගය කරන්නේ අපේ ඉතිහාසෙ. ඉතිහාසෙ කරපු කියපු දේවල් තමයි අද අපි ආඩම්බරෙන් කතා කරන්නේ. හැබැයි අපි වර්තමානයේ කොතනද ඉන්නේ කියලා බැලුවොත් අපිට අනාගතය පිළිබඳ සතුටු වෙන්න පුළුවන්. අතීතයේ අපිට උරුම කරන දුන්න
ඒ සාහිත්‍ය වටපිටාව ඒ සාහිත්‍ය රසේ අපි අද අපි භුක්ති විඳින රසේ අපේ බාර පරම්පරාව තුළ තියෙනවද? එහෙමනම් අපේ අනාගත පරපුර කෙසේ විය යුතුද? අධ්‍යාපනයේ පමණන්නේ සමාජයේ මේ සාරධර්ම සෝදාපාලුවක් ගැන අපි කතා කරනකොට එය අපි පටන් ගන්නෙ කොතනින්ද? එහෙමනම් අනාගත අපි හැමදාම අතීතය කතා කර කර ඉන්නවද? අනාගත වෙනුයි යමක් කරනවද? ඒ කරන්න නම් හොඳම කාලේ මේ කාලේ විදියටයි මම දකින්නේ. එහෙමනම් අපිට ආරම්භ කරන්න පුළුවන් ඒ අතීත විභූතිය ඉදිරියට ගෙන යාම සඳහා වන විවිධ ව්‍යාපෘති වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක එක වැඩසටහනක් විදිහට තමයි අපි මේ දකින්නේ. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන සාහිත්‍යයට සමගාමීව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන්න යන වැඩසටහන ඒට සමගාමීව කොයිතරම් දුරට වැදගත්ද කියන එකයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්, අපි සෙනරත්න මහත්මයා දිහාවට හැරෙනවා. දැන් සාහිත්‍ය වගේ විෂයක් දියුණුව සංවර්ධනයේ පිළිබඳව කතා කරන ලෝකෙක සාහිත්‍ය වගේ විෂයක ජාතික අවශ්‍යතාවය දැනෙන්නේ කොහොමද? පැහැදිලිම රටක සංස්කෘතිය කැඩපත තමයි සාහිත්‍යය. භාෂාව සංස්කෘතිය අපට දැක ගන්න පුළුවන් ඉන්නේ සමාජයක සාහිත්‍ය හරහා. එහෙමනම් සමාජ විද්‍යාඥයින් භාෂාවක් සංස්කෘතියක් නිරූපණය කරන සාහිත්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ ඒ සාහිත්‍යකරණය සහ සාහිත්‍ය නිර්මාණවලට සමාජයේ යොමු කිරීමත් ඊළඟට ඒ සාහිත්‍ය නිර්මාණ ඇගෙයීමත් කියන මෙන්න මේ කාරණා දෙකම කෙරෙහිම සමාජයේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි දැන් සාහිත්‍ය කියලා කියන අනාගත පරම්පරාවට අතීත සංස්කෘතිය පවරා දීම. ඉතින්දී ඒක නිර්මාණාත්මකව කිරීම තමයි සාහිත්‍ය තුලින් සිද්ධ වෙන්නේ. අපි දන්නවා භාෂාවක ඕනෑම භාෂාවක් ඇසුරෙන් සාහිත්‍යයක් තියෙනවා. ඉංග්‍රීසි සාහිත්‍ය, ද්‍රවිඩ සාහිත්‍ය, සංස්කෘත, සිංහල ඔය ආදි වශයෙන්. එතකොට මේ භාෂාව උපයෝගී කරගෙන කිසියම් සමාජයක අතීත උරුමයන් හරි ඒ සමාජයේ තත්කාලීන සමාජය තුළ අත්විඳින දේවල් හරි නිර්මාණාත්මකව ගොඩනගලා තියෙන සාහිත්‍ය තුළ. ඒක නිසා සමාජයක් සාහිත්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. අපි ලංකාවේ සිංහල සාහිත්‍ය අරගෙන බැලුවාම හොඳ ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා. අනුරාධපුර යුගයේ ඉඳලා මේ කොළඹ යුගයේ දක්වා අපි පසු කරලා තියෙන සාහිත්‍ය යුග ටික අරගෙන බැලුවාම විශ්ව සම්භාවනාවට පත් වෙලා තියෙන සාහිත්‍ය නිර්මාණ ගොඩක් බිහි වෙලා තියෙනවා. එවන අපි ජානවල මේ සාහිත්‍ය නිර්මාණ හැකියාව තියෙනවා. ඒක නිසා මම දකිනවා ඉතිහාසය පුරාවටම අපේ සිංහල භාෂාව ඇසුරු කරගෙන පමණක් නෙවෙයි පෙරදිග භාෂා සංස්කෘත පාලි ඒ වගේ භාෂා ඇසුරෙන් වගේම පසුකාලීනව අපේ සමාජයට ඇතුල් වෙන ඉංග්‍රීසි සහ අනිකුත් භාෂා ඇසුරෙන්ද දේශීය නිර්මාණකරුවන් ඒ භාෂා උපයෝගී කරගෙන විවිධ සාහිත්‍ය නිර්මාණ කරලා තියෙනවා. එහෙමනම් මේ සාහිත්‍ය කෙරෙහි සමාජයේ අවධානය යොමු වීම ජාතික අවශ්‍යතාවයක්ද කියන ප්‍රශ්නයයි ඔබ අහන්නේ. ඇත්තටම රටක සංස්කෘති අනන්‍යතාවය පෙන්වන්නේ, රටක අභිමානය පෙන්වන්නේ, සංස්කෘතිය තුළ තියෙන වටිනාකම් හරපද්ධතීන් මේ පෙන්වන්නේ සාහිත්‍ය තුළින්. ඒ නිසා සාහිත්‍ය අර අධ්‍යක්ෂකතුමා කලින් කිව්වා මේ සාහිත්‍ය විටින් විට වටිනා දෙයක් විදිහට සලකන අවස්ථාත් නොවටිනා දෙයක් විදිහට සමාජයේ නොසලකා හරින අවස්ථාත් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා අද මේ සමාජයේ මූණ දීලා ඉන්න ගැටලු ප්‍රශ්න බොහෝමයකට විසඳුම් සාහිත්‍ය තුලින් හොයන්න පුළුවන් කියන එකයි මගේ පෞද්ගලික විශ්වාසය. දැන් අපි තිලක් එකනක මහත්මයානේ, දැන් කිසියම් රටක ජන කණ්ඩායමක සංවර්ධනය මනින්නු ලබන එකක තියෙනවා. දැන් ඒවා එසේ පවතිද්දී සාහිත්‍ය සමාජයක අද වගේ සමාජයක අත්‍යවශ්‍යයි කියලා පෙනී හිටින්නේ ඇයි අපි? මොකක්ද හේතුව? දැන් අපේ රටක
රටක ජීවත්වන පුද්ගලයෝ ඔහු අභිමානයෙන් කතා කරන්නට නම් ඔහුට හොඳ සාහිත්‍ය පසුබිමක් තියෙන. මොකද අපි දැන් ඉන්නේ විශ්ව ගම්මානයක. ඒ විශ්ව ගම්මානය තුළ අපිට කොයිතරම් දුරට වටිනාකමක් තියෙනවද? ඒ වටිනාකම අපි තීන්දුව කරන්නේ අපි විශ්ව ගම්මානයට අපි මොනවද දෙන්නේ? මතු පරපුර සඳහා අපි කුමක්ද දෙන්නේ? ඒ අය අපින් කුමක්ද අනුකරණය කරන්නේ? නැත්නම් අපින් ලබා ගන්න උත්සාහ කරන්නේ? ඔවුන් අධ්‍යයනය කරන්නේ අපි මොනවද? එහෙම බැලුවොත් අපේ සාහිත්‍යයේ තියෙන යම් යම් දේවල් බටහිර ජාතීන් විශේෂයෙන්ම අගීමට ලක් කරනවා. එය ඉබේ සිද්ධ වුණ දෙයක් නෙවෙයි. කාලයක් පුරා අපේ පැරණින්නන් විසින් මේ ගොඩනගාගෙන ආපු සංස්කෘතිය මත පදනම් වුණ ඒ සාහිත්‍යය තමයි අපි රස විඳින්නේ. ඒක තමයි අපිට ලෝකෙට දෙන්න තියෙන දායාදය. එතකොට විශ්ව ගම්මානය තුළ අපි අභිමානවත් ජාතියක් විදිහට පෙනී සිටින්නට නම් අපිට හොඳ සංස්කෘතියක් ඒ මත ගොඩනැගුණු සාහිත්‍යයක් තියෙන්න ඕන. ඒ සාහිත්‍යයට යම් වටිනාකමක් අපිට දෙන්න පුළුවන්. ඒක දෙන්න නම් අපි වර්තමානයේ අපි ඉන්න තැන හොඳට අඳුන ගන්නට ඕන. ඒකයි මම මුලදී සඳහන් කළේ. මේ සාහිත්‍යයේ වටිනාකම අපි තේරුම්ගෙන තියෙනවාද? අපි තේරුම්ගෙන තියෙනවා නම් අපි ඒක තවදුරටත් ඉදිරියට ගෙන යාමට කුමක් කළ යුතුද? දැන් ලෝකේ දැන් බොහෝ දේවල් වලට ආර්ථික වටිනාකම් තියෙනවා. මුල්ලිමේ වටිනාකම් තියෙනවා. දැන් සාහිත්‍ය වගේ විෂයක් නිතරම සමාජයෙන් අසමත් වෙන ස්වභාවයක් තියෙන. දැන් උදාහරණයක් ලෙස සිංහල භාෂාව ලෝකෙ පිළිගන්න භාෂාවක්ද? ඒ භාෂාවෙන් අපිට ඉස්සරහට යමක් ගෙනියන්න පුළුවන්ද? ලෝකේ හරි වෙනස් වෙලා තියෙනවා. ඒ වෙන තැනකයි අපි මේ යෝජනාව කරන්නේ. ආපහු සාහිත්‍ය ප්‍රබෝධය ඇති කරන්න ඕනේ කියලා. ඒකෙහි අවශ්‍යතාවය මොන වගේද පැහැදිලි කරගත්තොත්? ඔබ එකෙන් අදහස් කරන්නේ අපි කුමක් කළ යුතුද කියන එකද? එහෙම නැත්නම් ලෝකේ අපේ වගේ රටකට භාෂාව සම්බන්ධව අපේ භාෂාව අරගෙන යන්න බෑ. සාහිත්‍ය පිළිබඳ බොහෝ කතා තියෙනවා. මේවා ප්‍රබන්ධ ලියපු ගද්‍ය පද්‍ය හෝ කුමන හෝ කතන්දර ලියපු එකක් ඇතුලේ අපිට ඇත්තටම ලෝකයට මොනවද ගෙනියන්න පුළුවන් ආර්ථිකව? මිල වටිනාකමක් නැහැ. මේ නිසා ලෝකේ පිළිගැනීමක් තියෙනවද නැද්ද කියන විවාදයක් තියෙනවද? එබඳු තැනක මම මේ එබඳු ලෝක ඔබ කිව්ව විශ්ව ගම්මානය කියන සංකල්පය පසුබිම තුළ අපි ඇයි තවදුරට මේ ලෝකයට සාහිත්‍ය අවශ්‍යයි කියලා කියන්නේ? අපි මම හිතන්නේ ඒ තුළ තියෙන ලොකු වටිනාකමක් අපේ තියෙන සාර ධර්ම කියලා කොටස. අනේ රටවල් වල නැති සාර ධර්ම කොටසක් තියෙනවා. ඒක අගය කරනවා වෙන රටවල්. විශේෂයෙන්ම ගන්න අපේ ආගන්තුක සත්‍යාර කවුරු කතා කරන දෙයක්. ඒ වගේම අපි යමක් යමෙක් යම් පුජ්‍යලෙක් අපහසුතාවයට පත් වුණාම ඔහු අසරණතාවයට පත් වුණාම අපි තියෙනවා ස්වේච්ඡාවෙන් ඒ පුජ්‍යලයට උදව් උපකාර කරන ස්වභාවයක්. ඒක කොහොමද අපිට ආවේ? ඒ අර සංචාරකයන් හැමදාම කතා කරන දෙයක් තමයි ලංකාව කියපුවම ආගන්තුක සත්‍යාරවලට ප්‍රසිද්ධ රටක් කියලා. ඉතින් මේක කොහෙන්ද ආවේ? අපේ මුතුන් මිත්තන් තුළ තිබුණා හොඳ වටිනාකම්, සමාජ වටිනාකම්. ඒ හරපද්ධතියෙන් අපිට ඕනම රටකට අපිට ඒ තුළට මිල කළ නොහැකි වටිනාකමක් තියෙනවා. ඒක අපිට මුදලට ගන්න බැහැ. හැබැයි අපිට ඒක ස්වේච්ඡාවෙන් දෙන්න පුළුවන්. ඒ දීමේ හැකියාව සිංහල ජාතීන් හැටියට මේ ශ්‍රී ලංකෙන් හැටියට අපිට තියෙනවා. ඒ පසුපස තියෙන අපේ සාහිත්‍යය. ඒකයි මම කිව්වේ මේක බොහෝ දේවල් අද වාණිජ ලෝකයේ තුළ හැමදේම මිල කරන්න උත්සාහ කරනවා. හැබැයි මිල කළ නොහැකි බොහෝ දේවල් තියෙනවා. ඒවා මිලට ගන්න බෑ. ඒවා අපේ සාහිත්‍යයත් එක්ක ආපු දේවල්. ඒකයි අපි කියන්නේ මේ සංස්කෘතිය අපි ඉදිරියටත් අනාගත පරම්පරාවටත් අපි දායාද කරන්න ඕන. අධ්‍යාපනය කියන්නේ සංස්කෘතිය පවරා දෙන එක. ඒක හරි. දැන් අපි ශ්‍රීනත් මහත්මයා දැන් තව කතාවක් ලෝකේ තියෙනවා. ශ්‍රී ලංකාවෙත් ඇතැම්මයි මේ කතාව කියමින් ඉන්නවා. දැන් මේ සාහිත්‍ය ප්‍රබන්ධ තියෙන්නේ බොහෝ දේවල්. ඒවා මිත්‍යාවන් කියලා කියනවා. කෙසියම් විචිත්‍රවත් කතා තියෙන්නේ. මේ ඇතැම් ඒවා විශ්වාස කළ නොහැකි තරමට ප්‍රබන්ධ. ඒ කියන්නේ සජීවී ජීවිතයක් තුළ මනුස්ස ලෝකයේ සහ වෙනත් බොහෝ දේවල් තියෙන්න පුළුවන්. මේ අනාගත පරපුර මෙවැනි මිත්‍යාවන්ට යොමු කිරීම නැත්නම් මේ මත චින්තනය නිර්මාණය කිරීම ළමා මනස තුළට මෙබඳු මිත්‍යාවන් ඇතුළු කිරීම ඇතුළේ ළමයාට කිසි අබඩක් සිදුවේද කියන බයක් තියෙන්න පුළුවන් අධ්‍යාපන විශේෂඥයන් ඇතුළේ. දැන් ඒකට ඔබතුමා දෙන උත්තරය මොකක්ද? නැත්නම් සාහිත්‍ය නිර්මාණකරණයේ තුලින් ඒ සාහිත්‍ය නිර්මාපකයාගේ නිර්මාණකරුවාගේ නිර්මාණ හැකියාවන්
උපනැං වෙනවා වැඩි දියුණු වෙනවා ඒක පිළිගනිමින් කියන්නේ ඒ පිළිගනිමින් කෙනෙක් අහසින් ගියා කියමුකෝ දැන් සාමාන්‍ය මිනිහෙක් අහසින් ගියා කියලා තර්කයක් දැද්ද එතකොට දැන් ඒ එහෙම යන්න පුළුවන් දැන් එහෙම ළමයෙකුට ඔහුගේ චින්තනයට ගැටලුවක් වෙයිද කියන ප්‍රශ්නය නෑ මම දකින විදිහට දැන් දරුවා මේ දැන් අපි හිතමු දැන් කාටුන් චිත්‍රපටි දකින්න ළමයි ඊළඟට සුරංගනා කතා දකින්න ඊළඟට වෙනත් ඔය මේ ළමා නිර්මාණ අරගත්තාම ඒව ඇත්තටම මේ සැබෑ ලෝකයේ තියෙන සැබෑ දේවල් නෙමෙයි. ඒව බොහෝ දුරට සුරංගනා කතා. සුරංගනා ලෝකවලින් දැන් දරුවා මේ සුරංගනා ලෝකයකට අරන් යන එක නෙවෙයි සාහිත්‍ය නිර්මාණයක නේකින් සිද්ධ වෙන්නේ. දරුවා තුළ නිර්මාණාත්මක චින්තනයක් වැඩි දියුණු කරනවා. දැන් අපි හිතනවා සමාජයේ සමාහලට මේ ළමා නිර්මාණ ගත්තාම හැම එකක්ම සුරංගනා කතා මේවා. මේ පීවි ලෝකේ දකින්න නැති දේවල් මේවා කියලා අපි හිතනවා. ඒ නිසා ඒ ළමයාට මේ යෝග්‍ය වෙන්නේ නැහැ කියලා හිතනවා. දැන් මම විශ්වාස කරන්නේ පෞද්ගලික වශයෙන් නැහැ. දැන් සාහිත්‍ය නිර්මාණයක් කියලා කියන්නේ නිර්මාණාත්මකව මිනිස්සෙක් අලුත් දෙයක් හිතලා කරන නිර්මාණයක්. ඒක තුළ නිර්මාණාත්මක වටිනාකමක් තියෙනවා. ඒක තුළින් දෙන සමාජ පණිවිඩය කොයි වගේද කියන එක පිළිබඳ දැන් කලාව සඳහාද කලාව සමාජය සඳහාද කියලා සංවාදයක් තියෙනවනේ සමාජයේ. ඉතින් එතකොට මේ සමාජයේට සමහර නිර්මාණ වලින් කෙටි කාලීන වශයෙන් අනර්ථකාරී බලපෑම් ගෙන දෙන්නත් පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවා. දැන් සමහර අපි කියනවා මේ කාටුන් හොඳ නෑ ළමයින්ට. ළමා මනස විකෘති වෙනවා. කියලා අපි කියනවා. එහෙමනම් ඒ එතෙන්දී ඒ අර අවසානයේ දෙන පණිවිඩය. නමුත් ඕනෑම සාහිත්‍ය නිර්මාණයක් ගත්තාම නිර්මාණ කරුවගේ පැත්තෙන් සහ ප්‍රේක්ෂකයාගේ පැත්තෙන් කියන පැති දෙකෙන්ම අපි සාහිත්‍ය නිර්මාණයේ දිහා බැලිය යුතුයි. කියවනවනම් ඔහු පාඨකෙක්. ඔව් කියවනවනම් ඔහු පාඨකෙක්. පාඨකයා මොනවද ගන්නෙ? පාඨකයාගේ රුචිකත්වයන්ට පාඨකයාගේ අවශ්‍යතාවලට එයාට මේකෙන් ප්‍රයෝජනයක් වෙනවද කියලා කල්පනා කරන එක එක පැත්තක්. දැන් ඕනම සාහිත්‍ය නිර්මාණයක් ගත්තාම ඒ හැම සාහිත්‍ය නිර්මාණයකින්ම සමාජ මෙහෙවරක් ඉටුවේ යුතුයි කියන එකයි සාමාන්‍ය පොදු පිළිගැනීම. නමුත් එහෙම නොවන අවස්ථාත් සමාජයට හානිකරදායි නිර්මාණ බිහිවෙන අවස්ථාත් නැතුව නෙවෙයි. දැන් ඔබතුමා කියන හැටියට මේවා ශ්‍රී ලංකාවේ සමාජය තුළ නිශ්චිතව පැහැදිලි කරගෙන තියෙනවා. දැන් සාහිත්‍ය කියන්නේ කුමක්ද? ඔබ කිව්වේ ඒ අදාළ සමාජ තත්ත්වයන් මොන වගේද? ඒ හර පද්ධතියෙන් මොන වගේද කියලා පැහැදිලි අදහසක් තියෙනවද ඇත්තටම ලංකාවේ සමාජයට? දැන් අතීත සාහිත්‍ය නිර්මාණ ගත්තාම ලංකාවේ ආගමික රාමුව තුල කොටු වෙච්ච නිර්මාණ භූමියක්. දැන් අපි අනුරාධපුර යුගයේ, පොළොන්නරුව යුගයේ, දඹදෙණි දිගටම අපි අරගෙන බැලුවාම 1505 විතර වෙනකන් ලංකාවේ බිහි වුණ හැම සාහිත්‍ය නිර්මාණයකින්ම සමාජය තුළ සාරධර්ම ඇති කරන බලාපොරොත්තුව තමයි තිබුණේ. හැම එකක්ම ආගමික රාමුවක් තුළ මේ බිහිවුණ නිර්මාණ. නමුත් එතකොට හැඟෙන්න පුළුවන් දැන් බෞද්ධ සාහිත්‍ය කියලා අපි වෙනම එකක් හඳුනා ගන්න. එතකොට බෞද්ධ නොවන සාහිත්‍යයක් පිළිබඳව කතා වෙනවා. ඒත් එක්කම මිනිසා නිර්මාණ වෙලා ආරම්භ වෙලා ඔහු ගත කළ සංස්කෘතික වපසරිය තුළ සාහිත්‍යයක් තිබුණේ නැද්ද මිනිසුන්ට? එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන්. තිබුණා. දැන් අපිට ලංකාවේ මෙතෙක් ඔය මුල් කාලවල බිහි වෙලා තියෙන සාහිත්‍ය නිර්මාණ අරගෙන බැලුවාම අපිට පේන දේ තමයි වැඩි ආගමික රාමුවක් තුල කොටු වුණ නිර්මාණ තමයි වැඩිම බිහි වෙලා තියෙන්නේ. සමහරලාට ගල්ලෙන් වල හිටපු මිනිස්සු තමන්ට ඇති වුණ හැඟීම ගල්ලෙනේ සමහරලාට බිත්තිය ලියන්න ඇති. ඔබ කියන්නේ ආගමික ඇදහිලි හා විශ්වාස මම හිතන්නේ ආගම කියන රොඩා මදන වඩාත් ගැලපෙන වචනේ වෙයි මිනිසුන්ගේ ඇදහිලි හා විශ්වාස කියන වචනේ. කියන්නේ ආගමක් වශයෙන් නිශ්චිතව මේ ආගම කියලා මිනිස්සු හඳුනන තිබුණ නැති නිසා. සාර ධර්ම පෝෂණය කරන එක තමයි පැරණි සාහිත්‍යකරුවගේ මූලික පරමාර්ථය වෙලා තිබ්බේ කියන එක මට පැරණි සාහිත්‍ය නිර්මාණ ඇගීමේදී පේන විශේෂතාවය. ඔව් බොහොම පැහැදිලි. අපි දන්නවා මේ නිසා ඔබට මේ ලෝකේ බොහෝ දේවල් වලට වැදගත් වෙන්නේ නිවැරදි කියවීම. දැන් මේ සංවාදයේ අරමුණත් ඔබගේ කියවීම නිශ්චිතව දිශාගත කරන්න, කේන්ද්‍රගත කරන්න. දැන් අපි දන්නවා බොහෝ හැම තැනම අපිට මේ ඥානෙම හම්බෙන්නේ, දැනුම හම්බෙනවා. හැබැයි ඥානෙ හම්බෙන්නේ කලාතුරකින්. ඒ නිසා දැනුම හැම තැනම තියෙනවා. ඒකෝට මේ අපේ කාර්යභාරය වෙන්නුනේ මිනිස්සෙකු දැනුමෙන් සන්නද්ධ කරන්න නෙවෙයි, ඔහු කොයිතරම් දුරට ඥානවන්තයෙක්ද කියන කාරණේ
එක තමයි අපේ උරුමය. ප්‍රඥාව කියන්නේ අපේ උරුමය. දැනුම කියන්නේ ඇත්තටම එක අපේ දෙයක් නෙවෙයි. සෝ අපි බොහොම සීරුවෙන් කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. අපි සාර්ථක එහෙම නැත්නම් අපි පිරිච්ච අපි පිරුණු මිනිසෙකු බවට පත්වීම සඳහා අපට අවශ්‍ය කුමක්ද කියන දේ ළඟත් අපේ හිත නවතින්න ඕන. ඔබ ටිකක් කල්පනා කරලා බලන්න. ගෙදර බඩු පුරවලා තියෙනවා. ඕන දෙයක් මිලදී ගන්න පුළුවන් ආර්ථික රාමුවක් ඇතුළට අපි ඇතුල් කරලා තියෙනවා. හැබැයි ඔබට මිලදී ගත නොහැකි දේවලුත් ජීවිතේ ඕනෑම දෙයක් ආස්වාදනය කරන්න පුළුවන් නම් රස භාවයන්ගෙන් පුරවන්න පුළුවන් නම් එතන අපි කලාව කියලා විශ්වාස කරනවා. ඒ නිසා මේ සාහිත්‍යයත් එක්ක බද්ධ වෙච්ච විෂයක් තියෙනවා මේ කලාව. ඒකට මේ අපි හඳුන්වන්නේ සාහිත්‍ය කලාව කියලා. එතකොට දැන් මේ මා අර කලින් විමසූ ප්‍රශ්නයටම අදාළ ඒ පැහැදිලි කර ගැනීම කිපයක් තිබෙන නිසා දැන් මේ ලෝකේ මේ තරම් මේ අපි මේ ගැන කියන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් අපි දන්නවා ආහාර නිෂ්පාදනය රටේ ජනතාවගේ කුසගින්න පුරවන. බෙහෙත් නිෂ්පාදනය කිරීමෙන් මිනිසුගේ ශරීරය සුවපත් කරනවා. දැන් සාහිත්‍ය පිළිබඳ උනන්දු වීමෙන් ඒවා නැවත පොත්පත් ග්‍රන්ථ සමාජගත කිරීමෙන් ජනගත කිරීමෙන් අපි ලබන ඵලය කුමක්ද දැන් කෙනෙකුට අහන්න පුළුවන්. ඔබතුමා අධ්‍යාපන විශේෂඥයෙක් දැන් මේ ලොකු පුටුවක ඉන්නේ. දැන් අපිට ප්‍රතිපත්ති සම්පාදනයේදීත් ගැටලු තියෙනවා. ඒකට අපිට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? ඔව් දැන් අපි අධ්‍යාපනය ගැන කතා කරොත් දැන් මැද රට අපේ මැද්දිම පළාතේ අධ්‍යාපනය අපි තේමාව නැත්තා අපේ මූලික පරමාර්ථය අපි දර්ශනේ අපි කියන්නේ නැනගුණ සපිරි නිපුණතා පූර්ණ අනාගත පරපුර. නැනගුණ සපිරි. ඔය නැනගුණ කියන දෙකේ ඔය සියල්ල තියෙනවා. ඥාණය දෙනව පමණක් නෙවෙයි ගුණය. ඒ ගුණධර්ම වර්ධනය කිරීමක් මේ තුලින් බලාපොරොත්තු වෙනවා. අර ආහාර නිෂ්පාදනයෙන් පුරව ගන්න කුසත් බෙහෙත් වලින් සුවපත් වෙන ශරීරයත් යලි මිනිසෙකු බවට පත් කරන්නට ඔබ කිව්ව කාරණා අතිශය වැදගත්. බොහොම හොඳ උත්තරයක්. එතකොට ඒ බොහෝ අය තුල බොහෝ දේවල් තියෙනවා නැත්නම් මොකද්ද? ඒ ගුණධර්ම තමයි අද සමාජයේ අඩුවක් බව දකින්නේ. ඒ ගුණධර්ම කියන්නේ නැනගුණ ඒ සාර ධර්ම ඒ ගුණයන් ප්‍රවර්ධනය කර නැත්නම් ඒ ගුණයන් වර්ධනය කරන පුජ්‍යලිය තුළ ඒ දේ රෝපණය කරන්නට නම් ඌට මේ සාහිත්‍ය වැදගත් වෙනවා. සාහිත්‍යයෙන් බොහෝ දේවල් අපි උකහා ගන්නවා. ඒ තුළ තමයි අපේ සිතුවිලි පරම්පරාව ගොඩනැගෙන්නේ. ඒ සිතුවිලි යහපත් අතට ගන්න පුළුවන් නම් නැනක් තියෙන ගුණක් තියෙනවා. එතකොට නැනගුණ දෙක සම්පූර්ණ වුණොත් පූර්ණ පුජ්‍යලේ බවට පත් වෙනවා. මේ සමාජයේ වැඩදායි පුජ්‍යලේ බවට පත් වෙනවා. ඔබ දන්නවා මේ සිතුවිලි තමයි මොහොතකින් බොහෝ සිතුවිලි අපි උපදිනවා. මේ උපදින සිතුවිලි තමයි මිනිස් චර්යාවන් හසුරවන්නේ. මේ සිත නනුව තමයි අපේ ගත හැසිරෙන්නේ. දැන් ඔබ අපිව බලාගෙන ඉන්නවා, අපිව අහගෙන ඉන්නවා. මේ අහගෙන ඉන්න හැම වචනයක් පාසාව මේ ඔබේ ඔළුවට අලුත් සංඥාවක් අරගෙන ඉනවා. ඒ ඔබ හිතන්න පෙළඹෙනවා. අපිටත් අවශ්‍යයි අලුත් හිතක්, අලුත් සිතවිලි ඔබේ ජීවිතයට ඇතුළු කරන්න. සෙන්රත් මහත්මයා දැන් මේ සිතවිලිත් එක්ක මිනිසාගේ මනෝභාවයන් එක කරන ගනුදෙනුවක් දැන් මේකේ නාකාට සාහිත්‍ය කියලා කියන්නේ. ඕන දැන් අපි තව තැනකට ගෙනාවා. දැන් මේ මනෝභාවයන් සකස් කිරීම සඳහා සාහිත්‍යයේ උපකරණයක් බවට පත් කරගෙන තියෙනවා. කොහොමද අපි
ලෝකේ එබඳු අවස්ථා කොහොමද අපි දකින්නේ? කොහොමද මේ මොන මොන අවස්ථාවද අපි මේක මතු කරලා පෙන්වන්න පුළුවන්? පැහැදිලිව සාහිත්‍ය නිර්මාණ තුලින් නිර්මාපකයාගේ මනෝභාවයෙන් තමයි එලි කරන්නේ. කාලීන අවශ්‍යතා අනුව පුද්ගලින්ගේ මනෝභාවයෙන් හැඩගැහෙනවා. දැන් මම උදාහරණයක්. ඔහුගේ මනෝභාවයන්ද නිර්මාණකරුවගේ? ඔව්, නිර්මාණකරුවට මනෝභාවයන් ගලන්නේ කොහෙන්ද? ඔහු ඒ සමාජ කම්පණය ප්‍රකම්පණය ඔහුගේ දෘෂ්ටිය සහ ඔහු උකහාගත්ත පිරස්තර ලෝකයෙන් උකහාගත්ත ඥානය නෙමෙයිද? ඒ කිසියම් ඥානය හෝ කම්පණය සහ උකහාගත් අත්දැකීම නෙමෙයිද ඒ ඔහු නැවත සමාජයට ඉදිරිපත් කරන්නේ? අනිවාර්යයෙන්ම වෙන කෙනෙකුට වඩා සාහිත්‍යකරුවා ඒ ඉදිරිපත් කරන්නේ නිර්මාණාත්මකව, කලාත්මකව, සෞන්දර්යාත්මකව. මොකද ඔහු ඒක නිවැරදි කරන්න ඔහු ඔහුගේ මනෝභාවයන් පස්සේ කළා. ඔහු මේ අපි කෙනෙකුගේ දුකේදී හෝ සතුටේදී ඔහු ලෝකය බලන විදිහ ඔහු ඒක නැවත ඔහුගේ බවට පත් කරන, ඔහු නැවත ප්‍රතිනිර්මාණය කිරීමක් සිද්ධ කරනවා. අපි උත්තර නිශ්චිත කරගමු. බොහෝ දෙනෙක් මේ අපේ දෙන උත්තර සම්බන්ධව බොහොම සැලකිලිමත් වෙන නිසා සමාජයක් තුළ පුද්ගලයෙක් නිර්මාණය කරන්නේ ඒ සමාජ පරිසරයේ, ඒ සමාජ වටපිටාව තුළ. දැන් ඔබතුමාගේ චර්යාව තුළින් සිතුම් පැතුම් තුළින් නිරූපණය වෙන්නේ ඔබතුමා හැදෙන වැඩෙන මේ සමාජ වටපිටාව, සමාජ අත්දැකීම්. කලාකරුවා තුලත් සාහිත්‍ය කරුවා තුලිනුත් එළි දැක්වෙන්නේ ඒ පුද්ගලයා හැදෙන වැඩෙන සමාජ පරිසරය තුළ ඔහු වරන් තියෙන අත්දැකීම්. වෙනත් අයට වඩා ඔහු සෞන්දර්යාත්මකව නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම තමයි සාහිත්‍ය කරුවගේ තියෙන විශේෂත්වය. ඉතින් එතනදී මම දකිනවා සාහිත්‍ය කරුවෙක් කියලා කිව්වහම සමාජයට ලොකු මෙහෙවරක් කරන්න පුළුවන් කෙනෙක්. දැන් අපි දන්නවා රුසියානු මේ විප්ලවයට මතවාදමය වශයෙන් සමාජය මේ සන්නද්ධ කරන්නේ මේ මැක්සිම් ගෝර්කිලා වගේ සාහිත්‍යදරයන්, ඒ වගේ විප්ලවය, ඒ වගේ විශ්ව සාහිත්‍ය තුලින් අපි නිදර්ශන අරගෙන බැලුවොත් පෙරදිග අපරදිග දෙදිගම අපිට උදාහරණ ගන්න පුළුවන්. දැන් ලංකාවෙත් 1850න් පස්සේ 1948 වෙනකන් සාහිත්‍යකරුවන් තමයි නිදහස වෙනුවෙන් සමාජ මතවාදමය වශයෙන් අවදි කළේ. නිදහසේ අවශ්‍යතාවයේ දේශීය දේවල් වල තිබුණ වටිනාකම සමාජයට මතක් කරලා දුන්නේ මේ අපේ සාහිත්‍ය දරය. ඔව්. දැන් අපි මෙහෙම කතා කරොත් තිලක් මහත්මයා දැන් ළමයින්ට බොහෝ දේ දෙනවා. දැන් පසුගිය කාලේ ළමා දිනයත් අපි පහු කළා. හොඳම දේ ළමයින්ට බොහෝ ජනප්‍රිය තේමාවන් තිබුණා. හැබැයි දැන් මේ සමාජ අවකාශය තුළ ළමයාට එහෙම ඉඩක් හදලා තියෙනවද? නැත්නම් වැඩිහිටියාට, අපි ළමයා විතරක් නෙවෙයි සමස්ත මිනිසාට මේ තරම් වටින සාහිත්‍යයක ජාතික වශයෙන් සාහිත්‍ය ප්‍රබෝධමත් කරන්න එපැයි. ඒකට ඇත්තටම සමාජයේ ඉඩක් හැදිලා තියෙනවද? මා දකින ආකාරයට නම් අපිට ඒ පිළිබඳ සතුට වෙන්නට බෑ. ඒක හේතුව තමයි දරුවා තුළින් අද සමාජයේ ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ වැඩිහිටියෙක් කරන දේ දරුවා තුළින් බලාපොරොත්තු වෙන්න බෑ අපිට. මේ දරුවා අනිතක මේ දරුවට අපි දෙන පණිවිඩේ මොකද්ද? මේක හරි වැදගත්. පොඩි උදාහරණයක් මම කියන්නම්. අද ඔබ අරගෙන බලන්න මේ සමාජයේ පවුලක ගත්තොත් දෙමව්පියෝ කුඩා දරුවා ඉපදිච්ච දවසේ ඉඳලා බහතේරෙන අවධියේ ඉඳලා පාසල් එවනකල් පාසල් සමහර පාසල් ගත වුණාන් පස්සේ දවසකට කී වතාවක් දෙමව්පියෝ දරුවට එපා කියන වචනේ කියනවා? දුහන්ට එපා, පණින්ට එපා, කෑ ගහන්න එපා, නගින්න එපා, බහින්න එපා. දැන් මේක තමයි මේ දරුවගේ ආත්මගත වෙන්නේ. එතකොට දරුවෙකුට එපා එපා කියන සෑම වෙලා ඒ අවස්ථාවකද ඔහු තුළ හිතෙන්නේ මට මේ දේ කරන්න බෑ, දුහන්න බෑ, පණින්න බෑ, නගින්න බෑ කියන ඒ සිතුවිල්ල ඔහුගේ ආත්මගත වෙනවා. ඊට පස්සෙ ඔහු පාසලට යනවා. පාසලට ගියන් පස්සේ පාසලේ ගුරුවරිය හෝ ගුරු මහත්මිය හෝ මහත්මිය කියනවා ඔයා දුහන්න කියලා. දුහන්න කියලා මෙයා පොලිම ගහලා දුහන්න කියනකොට මෙයාගේ හිතට එන්නේ මට දුහන්න එපා කිව්වා. මට දුහන්න එපා කිව්වා. එතකොට දරුවා තුල අපි කුඩා කාලේ ඉඳන් ඇති කරන්නේ අභිමානය නෙමෙයි හීනමානය. මේ දරුවෙකුට කුඩා කාලේ අභිමානයක් ඇති කරොත් මේ දරුවා ඕනම අභියෝගයකට මුහුණ දෙනවා. මේ දරුවා හැම දෙයක්ම අගය කරන්නේ මේ හැම දෙයකටම, සාහිත්‍යනේ මේ හැම දෙයකටම. අපිට කුඩා කාලේ ඉඳන් දරුවට ඔබට මේ දේ කරන්න පුළුවන් කියන ඒ හැඟීම දරුවා තුළට ඇති කරන්න ඕන. මම හිතන මේක බටහිර රටවල අපි දැකලා තියෙනවා.
නමුත් මේ අපි හුඟක් වෙලාවට දකින්නේ දෙමව්පියෝ තමයි අනිත් එක දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ දරුවා තුලින් තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. තමන්ගේ බලාපොරොත්තු දරුවට දෙනවා. දරුවාගේ බලාපොරොත්තු කොහොමද කියලා බලන්න. තමන්ට යන්න බැරි වුණ තැනට දරුවව යවන්න. හැම වෙලාවම මේ අධ්‍යාපනයේදී අපි දැකලා තියෙන දෙයක් තමයි දෙමව්පියන්ගේ අහිංසක බලාපොරොත්තු ප්‍රාර්ථනාව තමන්ට ළඟා වෙන්න බැරි වුණ තැනට තමන්ගේ දරුවා කෙසේ හෝ ගෙන යනවා කියන. ඒ බලාපොරොත්තුෙන් තමයි අධ්‍යාපනයේ ආරම්භයේදීම කටයුතු කරන්නේ. මේ නිසා දරුවගේ සිතුම් පැතුම් සහ දෙමව්පියන්ගේ සිතුම් පැතුම් පෑහෙන්නේ නැහැ. මම දැන් කියවීම සෙනරත්න මහත්මයා මේ කතාව ඇතුලේ කියනවා අපූර්ව කතාවක්. කියවීම අවශ්‍ය වෙලා තියෙන්නේ මේ දරුවන්ට නෙමෙයි වැඩිහිටියන්ට ලොකු කියවීමක් අවශ්‍යයි. ඒ රසය අලුත් විදිහට හිතීම නවසිතුවිලි නිෂ්පාදනය කර ගැනීම වැඩිහිටියන්ගේ අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. දැන් ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ මේ සාහිත්‍ය සඳහා මාසයක් වෙන් වෙනවා. ඊට පස්සේ මහ විශාල ජනගඟක් කොළඹට ගලනවා, පොත් තෝරනවා. ලොකු උනන්දුවක්, උද්‍යෝගයක්. මේ කියවන තරමට මේ දක්වන උනන්දුව අනිත් මාස 11 තිබුණා නම් අපි මහා පිරුණු මිනිස්සු. මොකද්ද මේ රැල්ල ගැන මේ සමාජයේ ඔබ හිතන්නේ? දැන් නව ලිබරල්වාදී ආර්ථිකයක් තුළ සියලු දේවල් මිල වෙනවා. එහෙමනම් අද සමාජයේ අපි දකින්නේ සාහිත්‍ය නිර්මාණ පාදක කරගත්ත ව්‍යාපාරයක්. ඒකත් මේකේ එක අසුභවාදී පැත්තක් ඒකේ තියෙනවා. ඒ වගේම මම දකින්නේ දැන් විශේෂයෙන්ම ඒක හොඳයි. මොකද සාහිත්‍ය පිළිබඳ සමාජයේ අවධියක් ඇති කරනවා. දැන් අපි දකිනවා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රදර්ශනයට ගියාම මේ තරම් සමාජයේ මිනිස්සු පොත්වලට ආදරේද කියලා. මේ තරම් කියවන මිනිස්සු රටේ ඉන්නවද? දැන් මම හිතන්නේ අවසානයේ මම දැක්ක මේසරේ වාර්තාව ලංකා ඉතිහාසයේ මේ තරම් මේ පොත් අලෙවි වෙන අවස්ථාවක් නෑ කියලයි මේ වාර්තා වුනේ. එහෙමනම් එතනින් වාර්තාගත අලෙවියක්. ඒකෙන් කියන්නේ අද මිනිස්සු මොනතරම් රාජකාරී බහුල වුණත් මොනතරම් මේ අවිවේකයි කියලා කිව්වත් පොත්පත් වගේ දේවල් වලට තාමත් මිනිස්සුන්ගේ වැඩි ඇල්මක් තියෙනවා. මම දැන් හැම වතාවෙම වගේ පොත් ප්‍රදර්ශනයට යනවා. මේ වතාවෙත් මම දැක්ක විශේෂත්වය තමයි අම්මල තාත්තල තනියෙන් නෙමෙයි යන්නේ. හැමෝම දරුවොත් අරගෙනයි ওই ගමන යන්නේ. එතනදී මේ දරුවන්ට පොඩි කාලෙම සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් ඇල්මක් ඇති කරනවා. දැන් ඔබතුමා අධ්‍යක්ෂකතුමා අපි කවුරුත් මෙතන ඉන්නේ පොත් නිසා. අපේ ජීවිත සාර්ථක කරේ පොත්. එවනම් මේ පොත් ලියලා තියෙන කවුද සාහිත්‍ය නිර්මාණකරුවෙක්? නිර්මාණාත්මකව ඉදිරිපත් කරපු සාහිත්‍ය නිර්මාණ සහ දැනුම ගබඩා කරලා තියෙන පොතක් ඇසුරු කරගෙන තමයි අපිත් මේ සියලු හැකියාවන් දක්ෂතාවයන් බොහෝ දුරට සමාජලයට අපි ඇඩගස්වාගෙන තියෙන්නේ. දැන් ඔබතුමා කිව්ව කාරණෙත් එක්ක මට තිරක් මහත්මයා දැන් මහා ජනගඟක් කොළඹට ගලද්දී වාර්තාගත පොත්අලවියක් තිබේදී අපි ආපහු දුප්පත් මිනිසෙකු නිර්මාණය වෙන්න බෑ. රසයක් නොදන්න අසංවේදී අශීලාචාර අශිෂ්ට අශ්ලීල කෙනෙක් අපට හැදෙන්න බෑ මේ සමාජයේ. දැන් එතකොට බලපාන්නේ නැද්ද මේ මහා පොත් අතරේ, මම විශාල පොත් කඳු අතරේ මේ අකුරු අතරේ හැංගිලා තියෙන මොනවද කියලා? දැන් ඒක වටින්නේ නැද්ද මිනිහෙකුට? දැන් පොතක් කියවන එක ඇතුලේ ඒ පොතේ තියෙන සාහිත්‍යමය ගුණාංග වටින් නැද්ද මිනිහෙකු බිහි කරන්න? අපි දැන් ඒක පැහැදිලි කරගත අපි කියමුකෝ දැන් කෙනෙකුට බඩ පිරෙන්න කන්න පුළුවන්. හැබැයි යාට අවශ්‍ය පෝෂණයේ තියෙන පෝෂණ සංඝටක තියෙනවද කියලානේ ඊළඟ ගැටලු වෙන්නේ ශරීරයට. හැබැයි මේ නිදි නැතුව කියවන්න පුළුවන් කෙනෙක්. මේ සාධාරණයි සාහිත්‍ය මාසේ අපි කියව. හැබැයි කියවනවා කියලා මොනවා හරි කියවන එකද වැදගත් වෙන්නේ? එතනදි කොහොමද අපි සාහිත්‍ය වෙන් කරගන්නේ? ප්‍රශ්නේ පැහැදිලිනේ. එතනදි කොහොමද මේක හරි වැදගත් කාරණයක්? දැන් දරුවන්ට කියවන්න දෙනවා කියලා දෙන්න පුළුවන්. හැබැයි කොහොමද අපි මේ අර කිව්ව මිනිසා නිර්මාණය කරන්න අවශ්‍ය සාරවත්දේ මේ මහා සමාජයෙන් තෝරගන්නේ? අපිට පුළුවන් හැකියාව තියෙන්නේ. ඔව් දැන් ඒ එලි දකින පොත් තුලින් දෙන පණිවිඩය කුමක්ද? ඒකයි වැදගත් වෙන්නේ. මේ පණිවිඩය තුලින් මේ බාල පරම්පරාව, මම විශේෂයෙන් කතා කරන්නේ බාල පරම්පරාව දරුවන් ගැන. මේ දරුවන්ට දෙන ඒ සමාජ පණිවිඩය කුමක්ද? ඒ තුලින් ඔහු තුල වෙනසක්, ආකල්ප වෙනසක්, සිතුම් පැතුම් වල වෙනසක්, ධනාත්මක චින්තනයක් ඒ පැත්තට යොමු වෙනවද? ඒ දෙන පණිවිඩය තමයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව අපිට පොත් වලින් බොහෝ කරුණු කියන්න පුළුවන්. අන්තර්ජාලයෙන් අරන් බොහෝ කරුණු දෙන්න පුළුවන්. ඒවා පොත්යක් විදිහට මුද්‍රණය කරලා දෙන්න පුළුවන්. නමුත් මේහා බද්ධ වුණ අපේ සමාජයේ අපේ සංස්කෘතික හරපද්ධතියින් එක්ක
ගලපගෙන ඔහුට දැනෙන පණිවිඩයක් දෙන්න පුළුවන්ද මේ පොත් තරහා? ඒ වගේම පොතක් කියවනකොට තවත් පොතක් කියවන්නට උනන්දු වෙනවද? ඒ තුලින් ඔහු ඒ සඳහා පෙළඹවීමක් සිද්ධ වෙනවා. පෙළඹෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ තමන්ට අවශ්‍ය දේ ලැබෙනවා. එක්කෝ එහෙම නැත්නම් සමාජයට හිතකර දෙයක් මේ තුලින් දෙන්න උත්සාහ කරනවා කියන එක පිළිබඳ ළමයි හිතනවා. අපිට වඩා හුඟක් ළමයි හිතනවා. අපි හිතනට වඩා ළමයි වෙනත් කෝණ ඔස්සේ නැත්නම් වෙනත් දිශා නැති අනුව දරුවෝ හිතන්න උත්සාහ කරනවා. ඒ හිතුවිල්ල තමයි වැදගත්. ඕනම දෙයකට දරු ඕනම පුජ්‍යල තුල ඇතිවන ඒ සිතුවිලි වෙනස් වීම නැත්නම් ඒක ආරම්භය තමයි වැදගත් වෙන්නේ. අපිට ආරම්භ කරන්න පුළුවන් දරුවන් තුල යහපත් සිතුවිල්ලක් ඇති වෙන ආකාරයට පොතත් තුලින් පණිවිඩයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි ඊටම වැදගත් වෙන්නේ. ඒක හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන්. බොහොම නිවැරදි ඔබතුමා ගත්ත ප්‍රවේශය තමයි මේ අප බලාපොරොත්තු වෙන තැනට දරුවා බොහොම සංවේදී ඥානවන්ත ආදරය පිරුණු දයාව කරුණාව වැනි ගුණාංග පිරුණු දරුවෙක් නිර්මාණය කරගන්නට දෙන්න ඕන වටවරුව වෙනස්. ඒ කියන්නේ ඒ එම සාහිත්‍ය ගුණාංග ටික වෙනස්. හැබැයි මේ දරුවන්ව ලෝකේ විනාශයටත් කෙවීම තුලින් ගෙනියන්න පුළුවන්. ඒ සඳහා පොත් මුද්‍රණය කරන්න පුළුවන්. ඒ වාගේ ද රසයන් ඇතුළත් කරන්න පුළුවන්. ඒ වටද විවිධ දේවල් දවටනවල දාලා පැණි රස උතලා මේක කවන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි තනන ලෝකය මොන වගේද? අපි හදන්න හදන ලෝකය මොන වගේද? ඒ ලෝකයට අවශ්‍ය ඥාන සම්පාදනයේද ගුණ සම්පාදනයේද මේ සිද්ධ වෙන්නේ කියලා බොහොම ප්‍රවේශමෙන් අපි බලන්න ඕන කියලාත් මේ කතාව ඇතුලේ අපි ඔබට මතක් කරනවා. ජනපෞරු සමගයි ඔබ මේ එක්වන්නේ. බොහොම සාරවත් කතා බහක්, බොහෝ දේවල් සහිත කතා බහක්, කුඩා දරුවගේ සිට වැඩිමහල් දක්වා ජීවිතේ නැවත යා වෙච්ච පරපුරක් විභාග සමත් කරගන්න මහා තරඟයකට අවතීර්ණ වෙලා ලොකු කලබලයක් සමාජය තුළ තියෙනවා. පාසල් ගේට්ටුවක් අභියස අපි බැලුවොත් ඒ කලබලේ කුඩා කරලා බලන්න පුළුවන් අපට. ඒ ඒ කලබලේම අපි හැම තැනම මහා මග නිවස මේ හැම තැනම සෙල්ලම් පිටණි හැකිලිලා, කේවණ්ඩ තිබ්බ ශාලා හැකිලිලා කුඩා වෙලා, ළමයින්ට සිනාසෙන්න තිබ්බ දඟලන්න තිබ්බ අවකාශයේ කුඩා කරලා අපිට හිතනවා තනි තනි සිර කඳුර වල අපි ජීවත් වෙනවා දූ කියලා සැකයක් හිතනවා මේ අලුත් සමාජය දිහා බලනකොට. නමුත් මේ සාහිත්‍ය ජාතික අවශ්‍යතාවය පිළිබඳ කතා කරන මොහොතක අපි තිලක් එක නැග මහත්මයා දැන් මේ දැන් අපිට තේරෙන්න ගන්නවා මේ පන්ති කාමරයෙන් ඔබට පවතින ලෝකයේ විශාල බව පෙන්වීමට කියවීම වැදගත් කියලා. දැන් හැබැයි මේ අපි කලින් නැවතුනේ මේ කියවනවා කියලා මේ හැම දෙයක්ම කියවන්න වැදගත් වෙනවා තමයි. නමුත් වඩා සාරවත් දේ, හොඳ දේ, අර හොඳම දේ ළමයින්ට කියනවා වගේම හොඳම සාහිත්‍ය නිර්මාණශීලීත්වය මේවා කොහොමද ළමයින්ට සමීප කරන්න තෝරගන්නේ? කොහෙද ඒවා නියාමනය කරන්නේ? එහෙම ඉන්නවද ශ්‍රී ලංකාවේ? එහෙම කණ්ඩියක් නැත්නම් අපි කොහොමද ඒවා හදන්නේ වගේ කියන ගැටලුවක් අපිට තියෙනව නේද? පැහැදිලිවම ඒ දකිනවා. මොකද මේ දරුවට අපි කියවන්නට දෙන්නේ කුමක්ද කියන එක බොහොම පරිස්සමෙන් අපි ඒ පිළිබඳ නියාමනයක් කරලා තමයි දරුවා අතර පච්චරන්න ඕනේ. එහෙම නොවුනොත් දරුවා අර කුඩා කාලේම ඒ ගන්න අදහස නැත්තම් ඒ පණිවිඩේ සමහරක් වෙලාවට දරුවාගේ අනාගතේට බලපාන්න පුළුවන්. මම මගේ උදාහරණයක් එකක් කියන්න. මම පාසල් යන කාලේ මම ඉස්සරවම පුස්තකාලේ ගිය දවස මට මතකයි. 6 වෙනි ශ්‍රේණියේ මම පුස්තකාලේට ගිහිල්ලා
පුස්තකාල ගියාම මේ පුස්තකාලෝ බාර හිටියා නානායක්කාර කියලා ගුරු පියෙක්. එතුමා බොහොම ලස්සනට පුස්තකාලේ තියාන හිටියා. ඉතින් මම ගිහිල්ලා ගත්තා ලොකු පොතක්. මම ලොකු පොතක් අරගෙන මම කවුන්ටර් එකවට ආවා. මම අරගෙන අරපුවා මට මතකයේ හැටියට. තාම හරින් නිවැරදි නම් මට මතකයේ හැටියට මම අරගත්තේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රන් ලියපු සාගර ජලයේ මදිය හැඬුවා ඔබ සඳාලිය. ලොකු පොතක්. මන්ද මේක අරගෙන කවුන්ටරේට යනකොට එතෙන්ට යනකොට ඒ අපේ ගුරු පියාණන් කියන පුතේ මේ පොත නෙවෙයි ඔයා කියවන්න ඕන අන්න අතන තියෙන ලස්සන කතන්දර පොත් කියවන්න. මම මොකද මම ඒ පොත මම ගත්තේ පොත ලොකු හින්දා. ඒ මට තිබුණ දැනුම මම හිතන්නේ ඒ වෙනකොට. ඒක පොතේ හුඟක් දේවල් ඇති කියලා හිතලා මම ගත්තේ. හැබැයි මම මට ආපහු මාව ගෙන්නම් ගිහලා පින්න පොතේ මෙන්න මෙතන තියෙන ලස්සන කතන්දර පොත්. මම එතනින් පටන් ගත්තා කියවන්න. මම එදා නිවැරදි නොකරුවා නම් සමහරක් වෙලාවට මම කියවන්නේ මට අවශ්‍ය දේවල් නොවේ. එහෙමනම් අපි මේ දරුවන්ට ඒ පණිවිඩය දෙන්න ඕන දරුවන්ගේ මානසික මට්ටම ගුරුවරයෙක් කියන්නේ ලෝකේ ඉන්න හොඳම මනෝවිද්‍යාඥය. ඔහු දරුවා හොඳට අඳුරනවා. දරුවගේ මනසට ගැලපෙනදී දරුවට ඒ අවධිවල දෙන්න ඕනේ. අපි ප්‍රාථමික අධ්‍යාපනයේ අවධි තුනක් ගැන කතා කරන්නේ. එතකොට එහෙමනම් දරුවගේ මානසික මට්ටම අනුව ඔහුගේ සිතුම් පැතුම් අනුව ඒ සිතුම් පැතුම් උද්දීපනය කරලා අභිමානයක් ඇති වෙන ආකාරයේ පණිවිඩයක් දරුවට දරුවගේ හදවතට දීලා ඒක සමාජගත කරන්න දරුවා හරහා ඔහු වැඩිහිටියෙක් බවට පත් වෙනකොට ආරම්භක අංකුර අවස්ථාවේදී ඔහුට දෙන පණිවිඩය වැදගත්. ඒ නිසා හොඳ නියාමනයක් වෙන්න ඕන. පොතක් දරුවෙකුට දෙනකොට ඒ පොතත් එක්ක දරුවට අර දරුවා දෙමව්පියට සමහරට වචනින් කියන්න බැරිද මේ පොත හරහා දරුවට දෙන්න පුළුවන්. දරුවා ඒ පොත කියවලා ඒ ඔස්සේ ඒ සිතුවිලි ඔස්සේ දරුවා හිතන්නට පටන් ගනි. ඒකට ඒක මම දකිනවා වයස් මට්ටම් අනුව දරුවට කියව යුත්තේ කුමක්ද කියන එක පිළිබඳ යම් කිසි නියාමනයක් අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතුයි. ප්‍රමිතිකරණයක් අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. ඔබ හොඳ කතාවක් කියනවා. දැන් ගුරු භූමිකාව කියන එක හරි වැදගත්. ඔබ දන්නවා ගුරු කියන්නේ අඳුර දුරු කරන නියාවෙන්. අන්ධකාරය දුරු කරන තමයි මේ මහා දෙවන්ත චරිතයේ යෝධ චරිතය අපේ ජීවිතයට ඇතුළත් වෙන්නේ. කියන දෙමාපියන්ටත් මේ වගකීම තියෙන ඔවුන්ද පළමු ගුරුවරුසේ අපි සලකනවා. එනිසා මේ ඒ දරුවාව නිවැරදි කියවීමේ දිශාවකට යොමු කිරීම ඒ වයස් කාණ්ඩ වලට ගැළපෙන ඒ ලෝකවලට ගැළපෙන ඒ සිතිබිලි ධාරාවන් වලට එකට ජීවත් වෙන්න පුළුවන් එකට මුහු වෙන්න පුළුවන්. මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා දැන් සෙනරත් මහත්මයා දැන් ළමයා හදන ලෝක තියෙනවා. දැන් මේ ලෝක දැන් නිර්මාණකරුවා තින් විනාශ වෙන්නත් පුළුවන් ලෝකේ ශක්තිමත් ගොඩනගන්නත් පුළුවන්. එතනදී නිර්මාණකරුවාගේ කාර්යභාරය මොන වගේද? ශ්‍රී ලංකා අපි ලෝක මට්ටමේ ගත්තොත් එහෙම එකී අවශ්‍යතාවය නිර්මාණකරුවන්ගේ අවශ්‍යතාවය දැන් කේවීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් ඒක ඒ වගේ පිපාසයක් එන්න ඕනේ සමාජය යහපත් කරන්න. හැබැයි මේ නිර්මාණ ශාස්ත්‍රයේ තියෙන දැනට තියෙන බංකොලොත් භාවය ඔබ හොඳ තැනකට ගෙනාවා. මේ නව ලිබරල් ආර්ථිකය ඇතුලේ සියල්ලට වටිනාකම් ලැබිලා හුදකලා වෙලා දිශාගත වෙලා මිලවට් ඔය කාරණේ කොහොමද අපි ජයගන්නේ? ඇත්තටම දැන් අද වෙනකොට නිර්මාණයක් කරන්න නිර්මාපකයෙක් යොමු වෙනකොට හිතනවා ඒකෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව. නමුත් ඊට වඩා සිතිය යුතු දේ තමයි මේකෙන් සමාජයට දෙන පණිවිඩය සහ සමාජ මෙහෙවර මොකක්ද කියලත් නිර්මාණකරුවෙක් අනිවාර්යයෙන්ම කල්පනා කළ යුතුයි. විශේෂයෙන් ළමා නිර්මාණ ළමයි අරමුණු කරගෙන ලෝකේ පොත්පත් ලියලා තියෙන අය අරගෙන බැලුවාම එයාලා මේ ළමා මනස හඳුනගෙන ළමයාගේ ළමා අවශ්‍යතා හඳුනාගෙන ළමයාගේ වයසට ගැළපෙන විදිහට ළමයාට පණිවිඩ දෙන්න වඩාත් සාර්ථක වෙන්නේ මේ සාහිත්‍ය නිර්මාණ. සමහරවිට කවි තියෙනවා, කතන්දර, දැන් අද නම් කාටුන් තියෙනවා, ඉතින් චිත්‍රපටි, ඔය වගේ හැම එකක්ම සාහිත්‍ය නිර්මාණ, ගීත, ඔය සියල්ලම සාහිත්‍ය නිර්මාණනේ. ඉතින් මේ නිර්මාණ වලින් කොහොමද ඒ නිර්මාණ නිර්මාපකයා අනිවාර්යයෙන්ම හිතන්න ඕන මේක කාටද අපි ඉදිරිපත් කරන්නේ. දැන් දරුවන් අරමුණු කරගෙන නිර්මාණ කරද්දී කාලීන අවශ්‍යතාවේ අද වෙනකොට වැඩිහිටියන්ට පණිවිඩ දෙන්නත් සිද්ධ වෙලා තියෙනවා. දරුවන් විතරක් නෙවෙයි, ඒකත් සාහිත්‍ය කරුවට කළේ හැකිද? පණිවිඩ කියන තැනින් එහාට ගෙනියමු කියලා මගේ යෝජනාව. දැන් පණිවිඩ දෙන්න පුළුවන් අත සෝදන්න, වාඩි වෙන්න, මූණ හොදන්න කියලා. දැන් මේවා පණිවිඩ වෙනවා. හැබැයි සාහිත්‍ය තුළින් ඊට වඩා බරක් තියෙනව නේද? කෙනෙකුගේ ජීවිත අවබෝධය
කියන්නේ ප්‍රඥාව නේද මේකේ මේ බලාපොරොත්තුව කියන කාරණේ දැන් ප්‍රඥාව කියන්නේ අර පණවිඩ කාරණේ නෙවෙයි නෑ ඒක යදසනේ මාත් එතෙන්ට කොහොමද අපි මේ නිර්මාණ කරුවාව ගෙන යන්නේ ඒ කියන්නේ දැන් උදාහරණයකට දැන් ලෝකේ පණිවිඩ දීම සඳහා මාධ්‍ය පාවිච්චි කරන්න ලොකු අවශ්‍යතාවයක් තියෙනවා ඒ නිසා පණිවිඩ දෙන්න අපි හිතන්නේ මහන්සිලා පොතක් ලියන්න ඕනේ කියලා දැන් නාට්‍ය නාට්‍යයක් වුණත් අපි නාට්‍ය එකක් තියෙනවා පිටපතක සාහිත්‍ය රසයක් ඒකම සාහිත්‍ය රසයේ විඳිය හැකි මේ වපසරිය ඇතුලේ මේ සාහිත්‍යකරුවා පණිවිඩකරුවාගේ භූමිකාවෙන් නික්මිය යුතුයි කියලා අපේ අදහස. ඒකට ඒ නික්මිලා කොහොමද තවත් නිර්මාණ ශේෂ්ත්‍රයක් ඔහු ගෝචර කරගන්නේ මේ ජීවිත පරිඥානය පිළිබඳව. ඔව් දැන් මම මේ අත කාලේ සම්මාන දෙනපු නවකතා හැම එකක්ම කියවලා තියෙනවා. මෑත කාලේ සම්මාන දෙනපු නවකතා හැම එකක් මම කියවලා තියෙනවා. නමුත් මේ නවකතා අරගෙන බැලුවාම මේ වගේ සමාජයට මොන වගේ මෙහෙවරක්ද ඉටු වෙන්නේ? අනිවාර්යයෙන්ම නිර්මාණයක් තුලින් නිර්මාණකරුවෙක් ලොකු කැපකිරීමක් මහන්සියක් අරගෙන තමයි නිර්මාණයක් එලි දක්වන්නේ. ඉතින් මේ නිර්මාණයේ තුලින් සමාජයට කරන මෙහෙවර කොයි වගේද කියන එක මම බලලා තියෙනවා. ওই මෑත කාලේ හැම අවුරුද්දේ වගේ දැන් අවුරුදු 5ක ඉඳලා මම හොඳම නවකතාව ගන්නවා. හොඳම කෙටි කතාව විදිහට ස්වර්ණ පුස්තක සම්මානේ, රාජ්‍ය සාහිත්‍ය සම්මානේ, ගොඩගේ සම්මාන වගේ සම්මානවල ලක් වෙන කෘති අරගෙන කියවලා තියෙනවා. ඉතින් මේ කියවුවා මට තේරෙන්නේ මේ සාහිත්‍ය කරුවා මේ සමාජ අවශ්‍යතා හරියට හඳුනගෙන සමාජය නිවැරදි කරන්න සමාජයට කිසියම් සේවාවක් ඒ කෘති තුලින් ඉටු වෙනවද කියලා බැලුවොත් ඇත්තටම මම දකින්නේ ඒක වෙන වාඩුයි කියලා. ඒක දැන් ඒක පුද්ගල බද්දෝ ਵਿਚාරයක් සම්බන්ධ කාරණයක් නෙවෙයි. දැන් අපි එන්න ඕන කාරණයක් ਵਿਚාරය දැන්. අපි දැක්කත් එහෙම දැන් සමහර නිර්මාණ නිර්මාණාත්මක ගුණය මත පදනම් වෙලා තියෙනවා. දැන් කොච්චර සම්භාව්‍ය ගීත තිබුණත් ඒ අපේ පුද්ගලික අත්දැකීම් මත අපේ නිර්මාණයට ඇලුම් කරන ස්වභාවයක් තියෙනවා. දැන් අපි එහෙම තමයි අපේ රුචිකත්වයන් නිර්මාණය වෙන්නේ. හැබැයි ඒ පුද්ගලික රුචිකත්වයන් අතික්‍රමණය කරමින් අභිභවාගීය ජාතික අවශ්‍යතාවයකට නිර්මාණය ගොනු වෙනවද කියන කාරණේයි වැදගත් වෙන්නේ කියලා මගේ කල්පනාව. ඔව් පැහැදිලි. ඒක දැන් අපි තිලක් මහත්මයා දැන් මේ දැන් අපි හොඳටම දන්නවා කිසියම් සාහිත්‍ය නිර්මාණයක් මේ පැත්තේ ඉන්නවා අපේ පාඨක කණ්ඩායමක්. දැන් මේ අය සමග පාලමක් හදනවා. ඒ පාලම හදන කාපරේ කරන්නේ විචාරකයා. ඒක දැන් අපේ සාහිත්‍ය ප්‍රබෝධයත් එක්ක නැත්නම් මේ ජාතික අවශ්‍යතාවයත් එක්කම කොයි අපේ රටේ විචාර කලාවක් මොකද වෙන්නේ විචාර කලාවට යලි කොහොමද මේ සාහිත්‍ය විෂයත් එක්ක විචාර කලාව උසවත බන්නේ මේ දෙක ඊටාව වගකීමෙන් යන දෙකක් එක හොඳ සුසංයෝගයක් සාහිත්‍ය මොනතරම් හොඳ නිර්මාණ කරත් වැඩක් නැහැ මේ හොඳ විචාර කලාවක් නැත්නම් විචාරය කියන්නේ ඔහුට පාර පෙන්වන අපි ගත්තොත් එහෙම කෙසියම් අපි බස් රථයක් ගත්තොත් එහි ගමනාන්තය ඒ ගමන පිළිබඳ විස්තර දෙනවා. ඔහු ඒ නිසා තමයි ඔහු මේ නිර්මාණ මේ ගොඩවදින්නේ. ඉතින් මේ ඒ වගේ කතන්දරයක ਵਿਚාර කලාව කොහොමද අපි ඔසවා තබන්නේ? කෙටි උත්තරයක් අවශ්‍යයි. ඔය දැන් ඔය කියන පාර්ශව දෙක අතර සම්බන්ධීකරණයක් අවශ්‍යයි කියන එකනේ කියන්නේ. ඔව් ඇත්ත. දැන් මේ සමාජට දෙන මේ පණිවිඩේ සමාජ පණ්ඩිත දෙන පණිවිඩේ කොයි ආකාරයටද අපි ග්‍රහණය කරගන්න ඒක අපි අනිත් අයට දෙන්නේ කොයි ආකාරයට දැන් අපි සමහරක් වෙලාවට අපි සින්දුවක් කිව්වට මේ සින්දුවේ අපි අර්ථය දන්නේ නැහෙනි සින්දුව අපි කියනවා අර්ථය දන්නේ නැහැ සමහරක් වෙලාවට අර මම හොඳට දැකලා තියෙනවා සමහර ගීත පිළිබඳ ਵਿਚාරයක් ගියෙන් පස්සේ තමයි අපිත් හිතන්න උත්සාහ කරන්නේ මේ ගීතයේ තුල කොයි තරම් දෙයක් තියෙනවද කොයි තරම් සමාජයට දෙන පණිවිඩය කියන වචනේ මම මේ ගන්න හිතා කොයිතරම් දුර හිතන්ට යමක් දීලා තියෙනවද මේ වචන පේලි හරහා මේ වචන අතර මේ අකුරු අතර ඉතින් ඒක ඒක හැකියාව ලැබෙන්නේ මේ 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 සාහිත්‍ය නැත්නම් මේ පොතපත පුළුවන් තරම් දුරට විචාරවත් කරන්න ඕනේ මේකේ අපිට සැඟවුණු දේවල් බොහොම දෙයක් තියෙනවා ඒ වගේම මේ තුලින් එන පණිවිඩය අපි හරියට ග්‍රහණය කරගත්තොත් ඒ පාඨකයා වගේම මේ පොත දැන් පොතක් ලියපු කෙනෙක් සමාජගත කරපු ඒ මතේ කොයිතරම් දුරට සමාජයට ගියාද කියන එක පිළිබඳ අපිටත් සෑහීමකටපත් වෙන්න ඕනේ. නැත්නම් අපි පොතල් ලියනවා විතරයි. අපි දෙන්නේ සමාජයට ලොකු පණිවිඩයක් නැත්නම් මේ මතයක් අපි ගොඩනගන්න හදන මේ මතේ සුභවාදීද අසුභවාදීද කියන එක තීරණය වෙන්නේ මේ පිළිබඳ ਵਿਚාරයේ මත.
එහෙම නොවුනොත් ඒකත් තව එක විතර පොතක් පමණයි. ඔව් එලි මග පෙන්වන්නේ. කොහොම මග පෙන්වන්නේ? එලි පෙහෙලි කරලා දෙනවා මේක රසෝගයක්. ඒහි රස කලස විඳින්නට කියලා පොඩි ආරාධනයක් කරනවා વિચારක නිරන්තරව. දෙවෙනි එක මේ අපිට ලොකු ගැඹුරු පරාසයකට එහි සීමාවන් දිගපළල අපිට පෙන්වා දෙන්න පුළුවන් વિચાર කලාව තමයි. හිතන්නේ ප්‍රායෝගික વિચાર කලාවක් ශ්‍රී ලංකාවට අවශ්‍යයි. දැන් සිනරත් මහත්මයා, දැන් අපිට ජාතික වශයෙන් අවශ්‍යතාවයක් තියෙනවා. කොහොමද අපි මේක මේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට, නිලධාරීන්ට, බලධාරීන්ට මේ පිළිබඳව ඔන්න අපිට පණිවිඩ දෙන්න පුළුවන් වුණත්. දැන් පණිවිඩ දෙන්න පුළුවන්. දැන් අපිට කියන්න පුළුවන් මේ දෙන්නේ පණිවිඩ. ඔබ කරුණා කරලා මේකට තියෙන අවශ්‍යතාවය හඳුනාගෙන මෙන්න මේ වගේ හැසිරෙන්න කියන කාරණේ. කොහොමද අපි ලංකාවේ මේ මේක සැලසුම් කරගන්නේ? ආපහු මේ හැමෝගේම අවධානයට ලක් වෙන්න ඕනේ මේක ජාතික අවශ්‍යතාවයක් කියන කාරණේ. ඒ සඳහා කාගේද අවධානය ගන්නේ? අපි කොහොමද හැසිරෙන්න ඕනේ මේ සම්බන්ධව? මේ මේ දෙවැන්ත විශ්ව ඉස්සරහා. ඇත්තටම දැන් සාහිත්‍ය මාසයක් තියෙනවා, කීවීමේ මාසයක් තියෙනවා. මේ මාස දෙකේම දරුවන් බාල පරම්පරාව සාහිත්‍ය කෙරෙහි ඇල්මක් ඇති කරලා ඔවුන් වඩාත් සාහිත්‍යයට යොමු කරලා ඒ සාහිත්‍ය තුළින් ඔවුන් සංවේදී මුදුමලක් සිව්මැලි මිනිස්සු බවට පත් කරන්න තමයි ඇත්තටම මේ සමාජයක ප්‍රතිපත්ති සකස් වෙන්න ඌමනා. එතකොට මම හිතන්නේ දැන් ප්‍රතිපත්ති සම්පාදකයන් මීට වඩා මේ කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා මගේ විශ්වාසය. එතකොට අපි මේ වෙනකොට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ යථාර්ථය හොඳින් වටහාගෙන අපේ මධ්‍යම පළාතේ ළමයි බාල පරම්පර ළමයි පාසල් දරුවෝ 105ක් විතර ඉන්නවා. මේ දරුවන් අතර සාහිත්‍ය කෙරෙහි උනන්දුවක් ඇල්මක් ඇති කරන්න අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනවා දැන් අවුරුදු 4ක ඉඳලා. 2014 වර්ෂයේ අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරලා අපි ඒ කාලේ මේ යථාර්ථය ඔබෝය මතු කරන මේ සමාජ අවශ්‍යතාවය හඳුනගෙන අපි බාල පරම්පරාව පොතපතට සමීප කරවන සාහිත්‍ය නිර්මාණකරණයට යොමු කරන සාහිත්‍ය නිර්මාණ කියවන්න රසවිඳින්න දරුවන්ව යොමු කරන වැඩසටහනක් පිළියෙල කරලා දැන් අපි අවුරුදු 4ක් පුරාවට මේක ක්‍රියාත්මක කරලා මේ වතාවේ සමස්ත මධ්‍යම පළාතේම අපි මේ දරුවන් එක්ක එකතු වෙලා මේ දවස්වල පොත් ලියනවා. ඉතින් ඒ මේ අවුරුද්දේ සාහිත්‍ය මාසයට සමගාමීව මේ සැලසුම් කරලා ක්‍රියාත්මක කරන වැඩසටහනක්. ඒකේ ප්‍රධානියා තමයි අපේ පළාත් අධ්‍යක්ෂකතුමා. එතුමාගේ අවවාදන ශාසනා මත විශාල කණ්ඩායමක් මේ වෙනකොට දරුවන් එක්ක එකතු වෙලා පොත් දහස් ගණනින් පොත් ලියනවා. අපි පොත් ලියන්න දරුවන්ව යොමු කරන්න හේතුව තමයි තාමත් අපේ අධ්‍යාපනයේ පොත්පත් මත තියෙන්නේ. අපි අද ඩිජිටල් තාක්ෂණික යුගයක් පසු කරාට අපි ස්මාර්ට් බාල පරම්පරාවක් අපට හමු වෙන්නේ. නමුත් තාමත් අපේ අධ්‍යාපනය කඩදාසි පොත් මත තියෙන්නේ. අපේ දැනුම තාමත් වැඩියෙන් ගබඩා කරලා තියෙන පොත්පත් මත. ඒ නිසා අපි දරුවන් පොතපතට සමීප කරවන්න තමයි මේ වැඩසටහන දැන් අවුරුදු ගණනාවක් අපි ක්‍රියාත්මක කරගෙන යන්නේ. මේ වැඩසටහන අතර වාරේ අපි බලනවා මේ දරුවන් මොන වගේ නිර්මාණද ළමයි කරන්නේ. ඉතින් අන්න ওই වගේ මේ දරුවා පොතපතර සමීප කරවීම හරහා සාහිත්‍ය උද්‍යෝගයක් කියන ලේඛන භාෂණ සංස්කෘතියක් ප්‍රදේශය තුළ ඇති කරන මේ වැඩසටහන අපි මධ්‍යම පළාත තුළ මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යනවා. මිනිත්තු භාගයක් විතර තියෙනවා. දැන් ඔබතුමාට මේ මෙබඳු වැඩසටහනක් ඉදිරියට ගෙන යාම යේදී කිසියම් ගැටලුවක් ඇවිල්ලා නැද්ද මේ අදාළ බලධාරීන්ගේ ගිහල නිලධාරීන්ගේ? මම අධ්‍යාපනයේ පළාතේ අධ්‍යාපන මෙහෙවන නිලධාරියා විදිහට මම කවදාකවත් ප්‍රශ්න ගැටලු කතා කරන කෙනෙක් නෙවෙයි. ප්‍රශ්න ගැටලු අපි හැමදාම කතා කරගෙන හිටියා. දැන් ওই සාහිත්‍ය සම්බන්ධෙම ප්‍රශ්නයක් කතා කරන්නේ. ප්‍රශ්න ගැටලු වලට කවදාකවත් විසඳුම් හම්බෙන්නේ නැහැ. කවුරුත් විසඳුම් දෙන්නේ නැහැ. ඒ නිසා මම හැම වෙලාවෙම ප්‍රතිපත්තිමය වශයෙන් එකඟයි. මම හැම වෙලාවෙම කතා කරන්නේ ওই හැමදේම අපිට තියෙන අභියෝග. අභියෝග කියපුවාම අපිට ඇති වෙන ධනාත්මක චින්තනය. මේ අභියෝගය ජය ගන්න ඕනේ කියලා. ප්‍රශ්න ගැටලු ගැන කතා කරනකොට හැම වෙලාවෙම හිතන්නේ මට කවුරු හරි උදව් කරන්න ඕන, මගේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. ආයාචනය කරනවා. අපි ආයාචනය නෙවෙයි, අපි අභියෝග වලට මුහුණ දෙනවා. ඒ අභියෝගයේ තීරුම් ගන්න තමයි අපි මේ වැඩසටහන සැලසුම් කරලා තියෙන්නේ. සුබ පතනවා. ඒ කියන්නේ මේ ලෝකේ අලුත් වෙන්න නම් අලුත් විදිහට හිතර මිනිසුන් අවශ්‍යයි.
අලුත් විදිහට වැඩ කරන මිනිසුන් අවශ්‍යයි. ඒ නිසා ප්‍රශ්න වලට තියෙන උත්තර අපි ගැටළු වල තියෙන විසඳුම්. ඒ නිසා අභියෝග වලට තියෙන ජය ගන්න. සා ජය ගැනීම විතරයි අපේ ඉලක්කය තියෙන්නේ. අපි හැමෝටම තියෙනවා ජීවිතේ ජය ගන්න දෙයක්. ඒ නිසා පරාජය වටහාගෙන ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන අපිට ඔබතුමන් ලොකු ආදර්ශයක් දෙනවා කියලා අපි හිතනවා. සාහිත්‍ය ජාතික අවශ්‍යතාවය පිළිබඳව අපි අද කතාබහ ඔබට රැගෙන ආවේ. මේ පිළිබඳව සංවාදයේ පෝෂණය කරා බද්දේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් හේකනායක මහත්මයා විහිං නිසුතේ සංවාදයේ පැමිණියට. එතකම අපි කතිකාචාර්ය මෙම් සෙනරත් මහත්මයාට ආරාධනා කරා සංවාදයේ පෝෂණය කරන විහිං නිසුතේ සංවාදයේ පෝෂණය කරන්න. ඊතුතුනි බොහොම සාරවත් සංවාදයක් ඔබට රැගෙන ආවා අපි. ඔබ දන්නවා පිරුණු මිනිසුන් තැනීම දියුණු මිනිසුන් තැනීම කියලා කියන්නේ ඥානය සහ ගුණය දන්න තේරෙන මිනිසුන් සහ රසය දන්න මිනිසුන්. ඒ විතරක් නෙවෙයි ලෝකයට අවශ්‍ය වෙලා තියෙන්නේ හොඳ හදවතක් තියෙන, ආදරය දන්න, කරුණාව දන්න, දයාව දන්න, මලක මෙලක දන්න, සමනල පියාපතක මෘදු බව දැනෙන මිනිසුන්. එම මිනිසුන් තැනීම සඳහා අපි හිතනවා විශ්වාස කරනවා සාහිත්‍යයට ලොකු කාර්යභාරයක් තියෙනවා කියලා. අපි ගිහිල්ලා එන්න මත් දවසේ තවත් දවසක හමු වෙමු. ඔබට ජයග්‍රහයේ සතියක්.